समाज संगायना। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अतिवेदनातिवापनस्स सति पच्चुपट्टिता होति यावदेव ज्ञानमत्ताय पतिस्सति मत्ताय अनिश्चितो च विहरति न च किञ्चि लोके उपादयति इति। तुनुरुवन् सतु अनंत असिरिमत् गुण बलयेन पिनतु ओब सीलु देनाम निदुक्व निरोगीव सुवपत् सीलु कायिक मानसिक सुवयं नोमदव लब जीवित गमने हेम सनसिल्लक्म वेवा उतुम्मो धर्माबोधेम वेवाय पलमुकोट इतामत् करुणावें अधिष्ठान करनवा प्रार्थना करनवा सुनक्खत्तं सुमंगलं सुप्पबातं सुवुट्टितं यम दवसक पिंसितु विलि पहल करगेन आरंभ करन्नट पुलुवनि नम ए दवसे शुभ उदयसनक शुभ मध्याह्नयक शुभ संध्यावक शुभ रात्रियक करगन्न पुलुवनि ए पमनक नेमे गत वेन हेम मोहतक्म शुभ मोहतक बवट पत् करगन्न पुलुवनि पिन सितुविली नम कुमक्द चित्तं पुनातेति पुण्यं सिते अतिवन संपूर्ण भव इनम तद अलीम गटीं मुलावें बहरवेला सित संसिंदुनु अरमुनु सकस वेनवनम अन्न ए पिनक अभिज्जा दडि आसावें हितट खरदर गेन देन पिच्चेन वगे दनेन सितुविली पहलवेन अन्न एवनी अरमुन वलिं बहरव सम्मुति तुल पवत्म तुल मम मगे किल परिहरने करनवा हबै ए किसिवक पिच्चेन दवेन तरमटम तद आसावन नोवे एवगेम अकमति अरमुने गटेन स्वभावेकुत् नहि एवगेम मे लोके सियलु देनाम सियलु वस्तुन्म हटगत् वगेम नेति वेला यनवा ඒ අවබෝධයේ තිබෙන්න ඕනේ. එවිට ධර්මයේ හඳුන්වනවා අලෝභ අදෝස අමෝහ කියලා. එහෙමනම් ඇලීම ගැටීම මුලාව බැහැර කරලා සිත සම්පූර්ණත්වයට ගෙනෙනවා නම් අලෝභ අදෝස අමෝහ සිතුවිලි හා සමගින් අන්න එතන පිනක් සකස් වෙනවා. ඒ තමයි අවබෝධයේ නමින් කුසලයේ හැටියට දක්වන්නේ. ලෝභ ආදී අකුසල ධර්ම බැහැර කරලා අලෝභාදී කුසල ධර්ම මතු කරගන්න දක්ෂතාවයක් ශක්්‍යතාවයක් ඇති කරගන්නවා ඒ කුසලය. එහෙමනම් පිනකින් කුසලයකින් ආරම්භ වෙන හැම උදෑසනක්ම සුබ උදෑසනක්. දහවල් කාලේ සුබ මධ්‍යහනයක්, හැන්දෑ යාමේ සුබ සන්ධ්‍යාවක්, රාත්‍රිය සුබ රාත්‍රියක්, ගත වෙන හැම මොහොතක්ම සුබ මොහොතක්. පින්වත්නි, ජීවිත ගමනේ ඔබ සිහිපත් කරන ආකාරයෙන් සතුට වගේම දුක්ක දෝමනස්සත් එක්ක ජීවිතය ගත වෙලා යනවා. එනමුත් ගත වෙන හැම මොහොතක් පාසාම සිතේ සංසිඳීමක් පවත්වා ගන්න
ධර්මයේ තුලින් අපි පුරුද්දක් ඇති කරගන්න ඕනේ. පින්කම් කරනවා කියලා කියන්නේ එයයි. ධර්මයට නතු වෙච්ච ජීවිතයක් පවත්වනවා කියලා කියන්නේ එයයි. මා දන්නවා. මේ හඬ ඔබට ඇහෙනකොට ඔබට හිතෙන්න පුළුවන් වර්තමාන කාලය තුල රටේ පවත්න දුක් දෝමනස කාලයත් එක්ක අප මොනතරම් පීඩා විඳිනවද කියලා ඔබේ හිතවලට දැනෙනවා ඒ බව දන්නවා. පින්වත්නි එනමුත් එකම තැන හුල් දෙකක් ඇනුනොත් වේදනා දෙකක් නේ. භෞතික ලෝකයේ තුල මේ කරදරකාරී කාලය තුල බොහෝම ඉවසීමෙන් ප්‍රඥාවන්තව අදිෂ්ඨානෙන් නුවණැතිව සමගිව සහයෝගයෙන් තමන් ගැන පමණක් නෙමේ අන් අයටත් හැකි ආකාරයෙන් උපකාර වෙන්න ඕන කියන පරාර්ථකාමී අදහස් වලින් හැකිතා දුරට අපි ජීවිතය පවත්වනවා. ඒ අතර අපේ සිත සංසිඳවා ගැනීමට ධර්මයේ හඳුන්වන්නේ සමාධිය. කුසල රම්මණයන් කෙරෙහි සිත සිහිය පිහිටුවා ගැනීම හැකියාවක් තිබෙන්න ඕනේ. අඩුම තරමේ පැය ගණනාවක් යම් තැනක ඉඳලා යමක් ලබාගෙන ගෙදරාවත් ඉන් අනතුරුව හරි සකස් කරගත් ආහාර වේල සුවපත් සැනසීමත් භුක්ති විඳින්නට තරම් හිතේ සංසිඳීමක් තිබෙන්න ඕනේ. බැහැයි නැහැයි කියන්නේ නැතුව ජීවිතයේ සන්තුෂ්ටිය හොයාගෙන යන්නේ. ධර්මක් හෝ සැනසීම ලබන්නට කැමති අපි හැම කෙනෙක්ම මේ මගට යොමු වෙන්න ඕනේ. පින්වත්නි ජීවිතය බොහොම කෙටි. අවුරුදු 100ක් කියලා සම්මතයේ පැවතුණාට හැම කෙනෙකුටම 100ක් නැති බව ඉතාම පැහැදිලියි. මේ නිසා අපි අරමුණු හිතෙන් සකස් කරගන්නකොට ඒ අරමුණු අපිට දැනෙනවා සමහර දේවල් හොඳයි සමහර දේවල් නරකයි කියලා. හොඳයි කියන අරමුණු පරිහරණය කරන්න. හැබැයි එයත් ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. නරකයි කියන අරමුණුත් එක ගැටෙන්න ඕනේ නෑ. අවස්ථානුකූලව නෝනින් යුක්තව ඒ අකමැති අරමුණු යහපත් වූ අරමුණු බවට පත් කරගන්නවා. හැබැයි ගැටීම තරහ වෛරය මෙවැනි දේවල් වලින් හිත නිදහස් කරගන්න ඕනේ. නැත්නම් අර මුලින් සඳහන් කළා වගේ භෞතික වස්තු බාහිර අරමුණුත් නිසා දුක කරදර දෝමනස්ස තමාගේ හිත තුලත් ඇති කරගන්නා වූ තද ආසාවන් හා ගැටීම් මේවා නිසා තවත් අප්‍රමාණ දුකක් විඳිනවා. ජීවිතය අපි හොයාගෙන යන්නේ සන්තුෂ්ටිය සැනසෙල්ල. දුර්ලභව ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතයෙන් අන්න ඒ අදහසෙන් යුක්තව අපි ජීවිතේ පාත්තන්න තරම් හැකියාවක් පුරුද්දක් ඇති කර ගැනීම අවශ්‍යයි. බෞද්ධ දර්ශනයට අනුව කල්පනා කළාම පැහැදිලියි. ඊටාම අපහසු කරුණකුයි මනුස්ස ජීවිතයක් ලැබීම. ඒ දුර්ලභ අවස්ථාව අපේ මනුස්ස ජීවිතයක් හැටියට ලැබලා තිබෙනවා පින්වත්නි. කලින් කලට කාල විපත්ති ඇති වෙනවා. ඒ වගේම පුද්ගල විපත්ති ඇති වෙනවා. කර්ම දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ක්ලේශ නිසා ඇතිවන විපත් ඇති වෙන්න පුළුවන්. ස්වාභාවික පරිසරයේ පවා ගහකොළවල ඵල හීන වෙලා මහ පොළවේ සරුපස බැහැර වෙලා හටගන්නා වූ ඵලයන්හි පවා ජීව ශක්තිය අඩු වෙලා ස්වාභාවික පරිසරයේ තුල ගම් වතුර නායයම් ලෝකයේ ගිනි කඳු පිපිරීම් මේ බොහෝ දේවල් වලට මූණ දෙන්න පුළුවනි. නමුත් මේ ආරාධනා කරන්නේ සතර පායෙන් අත් මිදලා දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබූ ඔබ අපි සියලු දෙනාම සම්මුතියේ පවත්නා ගැටලු වලට හැකිතා දුරට විනය ශික්ෂණය අනුව විසඳුම් හොයාගෙන අපි හැම කෙනෙක්ම ගත වෙන හැම මොහොතක්ම සංසිඳීමෙන් යුක්තව ජීවිතය පවත්වන්නට අදිෂ්ඨාන කරගනිමු. නෝනින් කල්පනා කොට බලන්න. ඔබ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ලෙඩවීම ගිලන්වීම ඉදිරියේ අපි අපේම ශරීරය ළඟ අපේම ජීවිතය ළඟ අපි මොනතරම් අසරණ වෙනවද කියලා පැහැදිලියි. සමහර ප්‍රශ්නවලදී තවත් අයට අපිට දොස් කියන්න පුළුවනි. හැබෑවටම තවත් පිරිසකගේ යම් යම් වැරදි නිසා තවත් පිරිසකට ඒවට මුහුණ දෙන්නත් පුළුවනි නරක ආදීනමයට. කෙසේ වෙතත් සත්පුරුෂ මිනිස්සු කල්‍යාණවන්ත පිරිසක් හැටියට අප විසින් දැහැමි මගක නිවරදි මගක් අනුගමනය කරලා විසඳුන් සොයාගෙන අපේ දුර්ලභ ලැබූ මනුස්ස ජීවිතය සංසිඳීමෙන් යුතුව ගත කළ යුතුයි කියන අදහසට මා හිතනවා ඔබ එකඟ වෙනවා ඇති කියලා. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුස්ස රත්නය ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන්
असम सम गुण समुदाय किन है भी भगवत नहंसे सरण गिय सरण अपट ए बव हुदीन वटे तोनी बुद्धरजानन वहंसे नंग महा करुणावाये बुद्धरजानन वहंसे नंग महा प्रज्ञावाये කරුණාවෙන් පිරිපුන් වූ හදවතකින් තමාගේ ජීවිතයේ දෙස බලනෝ වගේම ලෝකයේ දෙස බලන්නත් පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ගුණය හිතට දැනෙනකොට භවයේ යථා ස්වභාවයත් දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයත් මේ පැවැත්ම තුළ අපට මුහුණ පාන්නට සිදුවීන් නුවණින් දැකගත යුතු වෙනවා. එනම් කිසිවක් ස්ථිර නොමැති ලෝකයක් තුළ ගත වෙන හැම මොහොතක්ම හැකිතා දුරට ධර්මයෙන් පෙන්වා දෙන නිවැරදි මඟක මගේ සිතත් කයත් වචනයත් පවත්වන්නට ඕන කියන හැඟීමයි මේ ආරාධනාව හා සමගින් අද දවසේ මා ඔබට පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි වේදනාව පිළිබඳව වේදනාව කියන්නේ දුකක් ගැනම නෙමෙයි සැප දුක් මැදස්ත කියන සියලු විඳින් මේ වේදනාව කියන වචනයෙන් අපි හඳුන්වනවා ඔබ මේ වචනය කියලා ඇති යම් විටක අහලා ඇති ජීවිතය විඳින්න ඕනේ කියලා. හැබැයි විඳවන්නට නම් ඕනේ නැහැ කියලා. එතකොට විඳින්න ඕන කියන තැනින් ඔබ අදහස් කරන්නේ සැප ගැන. තමන් කැමති අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු කරගන්න පුළුවනි නම් ඒක විඳීමක්. ඔබ හිතන ආකාරයෙන්. ඒ වගේම තමන් අකමැති අරමුණු වලට මුහුණ දෙනවනම් කැමති අරමුණු ලබන්නත් බෑ පරිහරණය කරන්නත් බෑ තමන්ට ඕන දේ සිද්ධ වෙන්නෙත් නෑ. අන්න එතෙන්නේ ඔබ කියනවා විඳවනවා කියලා. ඔය දුක්ඛ අකමැති අරමුණට ඔබ දක්වන ප්‍රතිචාරයේ වදන් වලින් පැවසුවේ ඒ ආකාරයෙන්. එහෙම නැත්නම් ඔබ කියන්නේ කුමක්ද? වරදක් නැහැ. ඔහේ පාඩුවේ ජීවිතය පාත්තනවා. කියන්නේ විශේෂයකුත් නැහැ. ජීවිතය ගත වෙනවා. ඒ කිව්වේ ඔබ දකින ආකාරයෙන් විශේෂ සැපතකුත් නැහැ. ඒ වගේම දුකකුත් නැහැ. එදිනදා ජීවිතයේ යම් වූද ආකාරයකින් වරදක් නැතුව කියන්න තරම් විශේෂයකුත් නැතුව පවත්වනවා කියන අදහසයි. ඒ සඳහන් කළේ ඔබේ අදහස් පෙළ. මා කැමැති පින්වත්නි දැන් ධර්මයට නතුකොට මේ වේදනා විඳීම් කියන සැප දුක් මැදස්ත විඳීම් තුන හඳුන්වලා දෙන්න. ඇයි එහෙම අපි තේරුම් ගත යුත්තේ අවබෝධ කරගත යුත්තේ? ජීවත් වෙනවා කියන තැන අර මුලින් සඳහන් කළා වගේ වේදනාවට මුල් තැනක් ලැබිලා තිබෙනවා. මුණතරන් යම් තැනක ධන දහන්න ලැබුණත් තිබුණත් එහෙත් විඳීම ගැන සපදුක් මැදස්ත විඳින් ගැන ධර්මානුකූල අදහසකින් අපිට අවබෝධයක් ලබා ගන්නට බැරි වුණොත් සැප අරමුණක් හිතින් තදින්ම ගන්නවා. එවිට සමහර විටක නිඳ යන්නේ නැහැ. ඒ වගේම අතෘප්තිකර ආශාවන් ඇති වෙන්න පුළුවන්. ඕනවට වඩා අනවශ්‍ය ලෙස ආශාවන් නැති වුණාම පින්වත්නි හරියට ගලන ගඟක් මහා සාගරයට කොයිතරම් ජලකඳ වැටුණත් නිමාවක් නැහැ වගේ මේ හිත අතෘප්ති කරයි. කිසිවකින් සතුටු වෙන්නේ නැහැ. ජීවිත අවුල් වෙන්නත් පුළුවනි. ඒ වගේම අකමැති අරමුණු වලදී ගැටෙන්නමයි කැමති. අපි හිතාගෙන ඉන්නවා අපිට ඕන විදියට මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ අනිකුත් අයත් අපිට ඕන විදියට පවතින්න ඕනේ කියලා. එහෙම කිසි විටකවත් පවතින්නේ නැහැ. ලෝකේ යථා ස්වභාවය පින්වත්නි හට අරගෙන බිඳී නැතිව යනවා. ඔබ මෙහෙම හිතන්න මම කියන තමන්ගේ ජීවිතය ගැන ඔබ වඩාත්ම නිදසුන ගත්තොත් තමන්ගේ ශරීරය ගැන හිමිදිරි පාන්දර පටන් පිරිසුදු කළ දත් මැදලා ශරීරය පවිත්‍ර කරලා හිස පීරලා කවල පොල නාවල පිරිසුදු කළ මේ හැම දෙයක්ම කළත් අඩුම ගානේ තමන්ගේ ශරීරයවත් හැබැයි අයිතියක් තියෙනවද තමන්ට ඕන විදියට පවතිනවද කියලා නුවණින් හිතලා බලන්න මේ ගැඹුරු අදහස මමවත් හැබෑවට මට අයිති නැතිනම් බාහිර ලෝකයේ අරමුණු මට ඕන විදියටම පවත ගන්න ඕනේ කියලා එහෙම හිතුවට එහෙම සිද්ධ වෙන්නේ නැහැ ඒක තමයි ලෝක යථා ස්වභාවය මෙන්න මෙතන තමයි මම සඳහන් කළ හිත සංසිඳව ගන්න ඕනේ කියලා. සැප අරමුණ විඳීමක් දුක්ඛ අරමුණක් විඳීමක් මධ්‍යස්ත අරමුණක් උපේක්ෂා අරමුණක් විඳීමක්. දැන් අපි කොහොමද මේ විඳිනවා කියන තැන ධර්මානුකූලව දකින්නේ? පින්වත්නි අත්ති වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මෙතන සැප හෝ දුක් හෝ මද්දස්ත හෝ විඳීමක් තිබෙනවා. හැබැයි මේ විඳීම ස්ථිර සදාකාලික කිසුවක් නෙමෙයි. මේ තුල මට ඕන විදියට සියල්ලම පාත් ගන්න ඕනේ කියලා මා හිතුවට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ බාර දෙනවා විඳින්න. මේ දේවල් මං කැමති පරිදි විඳ ගන්න පුළුවනි නම් අකමැති දේවල් විඳින්නේ නැතුව ඉන්න පුළුවනි නම් ඒක තමයි මගේ ජීවිතය කියලා සාමාන්‍යයෙන් ඔබ හිතනවා. පින්වත්නි ජඹුරු අදහසකින් දකින්න
සැප කියන විඳීම ඔබ විඳිනවා කියන තැනට දකින්නවා. එහෙත් අමතක කරන්න එපා මේ සැපත් හේතුන් පත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගෙම විසිර යාමෙන් නැති වෙනවා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. දැන් මෙතෙන්දී අපට ඔබට කියා දෙන්න දහම් පණිවිඩය මොකද්ද? එනම් තණ්හා මදමාන දිට්ඨීන්ට හසු වෙන්නට එපා. ධර්මානුකූල ජීවිතයක භෝග උපය ගන්න, ඉගෙනීම රැකියාව වෘත්තිය ආදී වශයෙන් කටයුතු පහත් ගන්න. ඔබ සම්මතයේ පවතින සැප කියන අරමුණේ පවතිනවා. හැබැයි සැප වුණත් හටගත් වගේම නැති වෙලා යනවා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. දැන් මේ විදියට කියමින් ස්ථිරණය අනිච්ච දුක්ඛ අනත්ති ලක්ෂණ ධර්මයට යටත්ය කියමින් මේ සැප විඳින්න කියන අදහස නෙමෙයි. නමුත් ඒ පරමාර්ථ ධර්මයේ ඔස්සේ හිත පුරුදු කොට තිබෙනවා. අන්න ඒ ඔස්සේ තමයි ඔබ සැප අරමුණ දකින්නේ. එතකොට පෙර කරන ලද පිනත් උපකාරී වෙලා තියෙනවා. මේ ජීවිතයේ උත්සාහයේ අදිෂ්ඨානයේ නුවණින් කටයුතු කිරීමත් බලපෑවා. දෙමව්පියන්ගේ පටන් හෝ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයක් ලැබුණා. මා දැන් දියුණුවකට පත් වෙලා ඉන්නවා. නිවර්දි මගක මම සැප ලබනවා. හිත පුරුදු කොට තිබෙනවා. සැප වුණත් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ කියලා. මෙන්න මේක සංසිඳීමයි. පින්වත්නි, අන්න එවැනි ජීවිතයක මිනිස්සු බොහෝම කැමති අනතිමානී ගුණය, ඔබ කියන්නේ නිහතමානී කියලා. gedaraka වුණත් හැබෑවටම අහන ලැබෙවි. පොළවේ පය ගහලා ජීවත් වෙන ඉගෙනගත් මිනිස්සෙක් කියලා. මොනතරම් සැප තිබුණත්, ධනිය තිබුණත් අනතිමානී ගුණයෙන් යුක්ත කෙනෙක් කියලා. පළමුවම gedarin ඇහෙන්න පුළුවන් ගුණබර ස්වාමි දියණිය ස්වාමි පුත්‍රයෙක් කියලා. මගේ අහිංසක දෙමව්පියෝ කියලා. දරුවෝ කියලා ආදි වශයෙන් දැනෙන්න පුළුවනි. සැප වේදනාව උනත් ධර්මානුකූල අදහසකින් පින්වත්නි ඔබ කියනවා නම් විඳිනවා කියලා විඳින්න. හැබැයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සමගින් විඳින්න සූදානම් විය යුතු නැහැ. නැත්තම් බොහෝ දෙනා සැප විඳින්න යන්නේ එක්ක තරහින්. එහෙම නැත්තම් සැකයෙන්. එහෙම නැත්තම් බියෙන්. මේක කාට හරි අයිති වේද? නැත්තම් මේට වඩා යමක් ලබන්න ඕන? මෙන්න මේ කියන අදහසත් අරගෙන. ඒ විතරක් නෙමෙයි. ඒ සැප වෙනස් වෙනකොට වෙනස් වෙනවා මේ ලෝකේ. ඊට පස්සේ තවත් දුකක් ඇති කරගන්නවා. මෙන්න මේ නිසා තමයි ඒ සැප කියන විඳීම තුලත් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධය හා සමගින් සැප තුල සිත පවත්වන්න පුළුවන් නම් හැබෑම විඳීමක් තිබෙනවා. හැබැයි ඒ විඳීම තුල දැඩිව ගන්නා වූ අභිජ්ජා ආශාව කියන දැඩිව නැහැ. අකමැති කියන අරමුණු පහළ වුණොත් ඒ තුල ගැටීමක් ඇති කරගන්නෙත් නැහැ. ඔබ විඳිනවා තමයි. හැබැයි රාගයෙන් දැඩි ආශාවෙන් විඳින්නේ නැහැ. තරහවෙන් විඳින්නේ නැහැ. සංසිඳීමෙන් ඔබ ඒ අරමුණ දකිනවා. දැන් බලන්න නුවණින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේත් වින්දා මේ අදහසත් කොහොමද? සෝපනකෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති නෝච රසරාග පටිසංවේදීච. ගෞතමයන්න් වහන්සේටත් ආහාරයේ රසය දැනෙනවා. ඇඹුල් රස, පැණි රස, ලුණු රස ආදී වශයෙන්. හැබැයි රාගයෙන් රස තෘෂ්ණාවෙන් ඒ ආහාරයේ ඇලුනේ නැහැ, බැඳෙන්නේ නැහැ. රස තෘෂ්ණාවෙන් එය ගන්නේ නැහැ. ඒ අදහසයි. පින්වත්නි, ආහාර ගන්නකොට ඔබට අපට වුණත් නිරෝගීකමට හේතුන පෝෂ්‍යදායී ආහාරයක් අවශ්‍යයි. ලෙඩට දුකට පිහිටවන ආහාරයක් අවශ්‍යයි. නමුත් රස තෘෂ්ණාවෙන් යුක්ත වෙන්න එපා කියන එක. දැන් රස තෘෂ්ණාවෙන් යුක්ත වුණොත් එහෙම ලෙඩ දුක හැදෙන්න පුළුවන්. මත්තර මද්‍රව්‍ය වගේ දෙයකට යමුනොත් එහෙම ජීවිතය පවා විනාශ වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔබ උපයගත් ධනයෙන් සකසාගත ගේදර, යාන වාහන ඒවා තිබුණත් නැතත් ඔබට හැබෑවටම තමන්ගේ පැලුණත් නිවර්දිව ධර්මානුකූලව ඒක උපයගත්ත කියලා හිතට දැනෙනකොට හැබෑවටම සපතක්. ඒ සපත නිසාම ඔබට පහසුවෙන් සුකං සුපති සුවසේ නිින්ද යනවා කියන තැනක හිත පවතින්නක් පුළුවනි. මේ නිසා සැප විඳින්න. හැබැයි දැඩිව ඇලෙන්න එපා. වෙනස් වෙන තැන මම ගැටෙන්නෙත් නෑ කියන අන්න ඒ අදහස සැප වේදනාව තුළ දකින්න. එවිට සත්පුරුෂ මිනිස්සෝ කියනවා, "ඔව් මම සතුටින් ජීවත් වෙනවා." භෞතික ලෝකයේ මේ සියල්ල තියෙනවා. නමුත් මගේම ශරීරේවත් රෝම කූපයක තරම් හැබෑ අයිතියක් නැති මම මේ සැප සැප කියලා භෞතික වස්තුත් එක්ක ජීවත් වුණාට මේව සදාකාලික උරුම වෙන්නේ නෑ. අත් දෙකෙන් මිටිමලව ගන්න හැදුවත්, ලියලා තිබ්බත්, පොරොන්දු කරගෙන තිබුණත්, කොතනක හෝ තැම්පත් කොට තිබුණත් ආස්වාස ප්‍රස්වාසයේ නතර වෙච්ච තැන, විඥානයේ බැහැර වෙච්ච තැන මේ සියල්ල අවසන්නේ, සියලු සම්බන්ධකම් අවසන්. මේ අවබෝධයත් එක්ක සැප කියන මෙන්න මේ අරමුණ පරිහරණය කරන්න පුළුවන් නම් ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි ආදී වශයෙන් ඔබ සැප කියලා හිතින් හදාගත්ත ලෝකය
මේ ආදී ලෙසින් පරිහරණය කරන්න පුළුවන් නම් ඔබට වැටහෙන විදියට අපි සඳහන් කරගත්තොත් හැමදාම සුවයෙන් හැමදාම සතුටින් කියන තැනක තිබෙනවා. යම් කෙනෙක් ඇහුවොත් ගිලන් වෙනකොට ලෙඩ දුක් වලට පත් වෙනකොට ඔබට හිතේ බියක් සැකයක් නැද්ද? මේ අය ඔබෙන් අත්හැරී දාලා යන්න වෙයි කියලා? තමන්ගේ මේ වස්තු තමන්ට නැති වෙයි කියලා? ධර්මානුකූල අදහසකින් ගත්තොත් හැබෑවටම නැහැ. හැකි ආකාරයෙන් ධර්මානුකූලව ටික ටික නම් සම්පාදනය කරගත්තා. පෙර කරන ලද පුණ්‍ය ශක්තියක් තිබුණා. කල්යාණවන්තයෝ මුණ ගැහුණා පවුලේ පටන්. උත්සාහයේ අදිෂ්ඨානයේ ධෛර්යය කුඩා කාලේ ඉගෙනීමේ පටන් නුවණැතිව කටයුතු කළා. මා දියුණුවක් ලැබුවා භෞතික ලෝකයක් සමග. ඒ අතර ආධ්‍යාත්මික හිතේ දියුණුවක් ලැබුවා. කිසිවක් කිස්තර සදාකාලික නොවන ලෝකයක් තුළ මම හිතින් දැඩිව කිසිවක් අරගෙන නින්ද නොයන තරමට මානසිකව ගැටීමකින් ජීවිතය පාත්තන්නේ නැහැ කියලා. අන්නයගේ සැපතට ඊර්ෂ්‍යා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. හැකිනම් අන්නයටත් උදව් වෙනවා දියුණුවට කියලා හිත සනසගත්ත කෙනෙක්. ඒ නිසා හැබෑවටම සැපෙන් මම සිටිනවා කියලා සඳහන් කළා. තථාගත බුදුරජාණන් වහන්සේත් හැබෑ සුවය ගැන සඳහන් කළා. අතීතය ගැන හිතලා ශෝක වෙන්නෙත් නැහැ. අනාගතය ගැන හිතලා ශෝක කරන්නෙත් නැහැ. සලසුම් ගැන වර්තමානයේ තුල සිහියෙන් යුක්තව ජීවත් වෙනවා. අතීතයේ අවසන්නේ අනාගතයේ තවම පැමිණ නැත. වර්තමානයේ තුල මම ජීවත් වෙනවා. දැන් ඔබ අහන්න පුළුවන් ඔහොම ජීවත් වෙන්න පුළුවනිද කියලා. ධර්මානුකූල අදහසක් ගන්න ඕනේ. අතීතයේ ගැන හිතලා හඬල වැළපිල ශෝක වෙන්න ඕනේ නේ. ඒ වගේම කාටවත් දොස් කියන්න ඕනේ නේ. සාප කරන්න ඕනේ නේ. අතීතෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවනේ. ඒත් බොහෝම කරුණාවෙන් ඉවසීමෙන් ජීවිතය ගැන ගැඹුරින් දැකලා අතීතයෙන් පාඩමක් ගත්ත, වැරදුණු තැන් හදාගත්තා. අනාගතයට සැලසුම් කරනවා. හැබැයි අනාගතයට පැනලා දුක් වෙන්න යන්නේ නැහැ සිහින මවාගෙන. ඔබ කියන විදියට හිතේ යම් අදිෂ්ඨානයක් තියෙනවා, අරමුණක්. ඒකට ඔබ සිහිනය කියලා කියાવી. හැබැයි ඉදිරියට පැනීමක් නෙමේ අනාගතයේ සැලසුම් කරන්නේ වර්තමානයේ ජීවත් වෙමින්. වර්තමානයේ ජීවත් වෙමින් අතීතයෙන් පාඩම් අරගෙන අනාගතයට සැලසුම් කරනවා. එතකොට මේ මොහොතේ වර්තමානයේ තුල ජීවත් වෙන්න පුළුවනි. අතීතං නානු සෝචෙන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. මුහුණේ වර්ණයේ පටන් බොහෝම පැහැදුණු ස්වභාවයෙන් මේ ජීවිතය පවත්වන්නේ. ඔබට මේ ශාරීරිය දෙස පෙනෙන්නේත් අතීතයේ ශෝක කරන්නෙත් නැ, අනාගතය ගැන සිහින මවන්නෙත් නැ. වර්තමානයේ අභිජ්ජා දෝමනස්යන්ගෙන් බැහැරව ජීවිතය පවත්වන නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. දැන් සැප අරමුණ විඳීමක් හැටියට ඔබ දකිනවනම් කොහොමද ශෝක පරිදේව දුක්ක දෝමනස්යන්ගෙන් බැහැරව තද ආසාවන්ගෙන් බැහැරව ඔබ සම්මතයේ තුල හැදුනකම විනයත් එක්ක හැබෑවටම විඳීමක් සැපයක් හැටියට දකින්නේ? ඒ විඳීම කරන්නේ කොහොමද කියලා පැහැදිලි. දුක්ඛ වේදනාවත් පින්වත්නි ඒ වගේමයි. මේ ලෝකෙ මොනෝද වෙනස් නොවන්නේ? පණ ඇති පණ නැති හැම තැනකම තිබෙන්නේ උදයව්‍යක්. හට අරගෙන බිඳී නැතුව යනවා. උපාද තితి බංග හට අරගෙන බිඳී නැතුව විනාශයක් තමයි හැම තැනකම පවතින්නේ. අපේම ඔබේම පුංචි කාලේ බලන්න. අනික ඔබ ඉදිරියේ සිටින දරුවෝ තරුණ දරුවෝ දෙස බලන යම් විටක විශේෂ රෝගී ස්වභාවයක් නැත්නම් ඔබ කියනවා පොඩි දරුවෝ මලක් වගේ කියලා. අපේ රටේ දේශගුණය අනුව කේශ කලාපයේ කළු පාටයි, දුඹුරු හම වුණත් යම් විටක රන්වන් පැටින් වගේ පහපත් සමක් දකින්න තිබෙනවා. හැමදෙනාම නිරෝගී වෙන්න ඕනේ. නමුත් අනුක්‍රමයෙන් කෙස් සුදු බවටපත් වෙලා හැම රැලි වැටිලා ආදී වශයෙන් මේ ශාරීරියේ යථා ස්වභාවය අපි ඒවා විවිධ ප්‍රතිකාර කටයුතු විවිධ ප්‍රතිකර්ම කරමින් ඒව නතර කරන්න හෝ වහන්න හෝ උත්සාහ කළත් යථා ස්වභාවය වෙනස් වීමයි. පණ ඇති පණ නැති හැම වස්තුවකම පවතින වෙනස් වීමයි. මින් අදහස් කරන්නේ ඔබට ප්‍රසන්නව සිටින්න එපා කියන එක නෙමෙයි. ගියක් දොර එහෙම නැත්නම් අනිකුත් දෙයක් කැඩෙනකොට බිඳෙනකොට ඒවා ප්‍රතිනිර්මාණය කරන්න ප්‍රතිසංස්කරණය කරන්න එපා කියන එක නෙමෙයි. ඒ දේ කරන්න ඕනේ. ඒ වගේම ශාරීරික නිරෝගීතාවය ප්‍රසන්න බව පිණිස ප්‍රසන්න විදියට කටයුතු කරන්න කියන එක වර්තමානයේ තාක්ෂණයේ වුණත් උපකාර කරගන්න එපා කියන්නේ නෑ. නමුත් හිත අවබෝධය තිබෙන්න ඕනේ. හටගන්න හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ වෙනස් වන නොවන කිසිම දෙයක් හටගන්නේ නෑ. හටගන්න හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. මෙන්න මේ කෙරෙහි බලවත් වූ සිහියක් පවත්වන්න ඕනේ. ඒ වගේම ඒ ගැන ඥානයක් ඇති වෙන්න ඕනේ. ඒ තමයි ධර්මයේ සඳහන් කළේ පටිසතිමත්තාය. ඥානය සිහිය පවත්වන්න ඕනේ. හටගත්ත හැම දෙයක්ම නැති වෙන ලෝකයක් තුල උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරනකොට සම්මුතිය තුල සැප දුක් දෙක හැබෑවටම අපි දකිනවා.
අර මුලින් සඳහන් කළා වගේ සැප දැඩිව හිතින් තෘෂ්ණාවෙන් දැඩිව ගන්නෙත් නෑ. ඒ වගේම වෙනස් වෙන තැන දුක්ක දෝමනසයන් ඉදිරියේ හඬා වැළපෙන්නෙත් නෑ කියන අදහස හිත පුරා පවතින්න ඕනේ. එහෙමනම් මේ ලෝකේ හැම වස්තුවක්ම ඇසට රූප කනට ශබ්ද නාසයට ආග්‍රහණ දිවට රස කයට ස්පර්ශ මනසට සිතුවිලි වශයෙන් අපි මේ දේවල් සැප දුක් වශයෙන් පරිහරණය කරනවා. හැබැයි සැප කියලා අනුන් පහත් කළ තමන් උසස් කරගන්න තණ්හා මදමාන දිට්ඨියටත් සකස් වෙන්නේ නැහැ. තවත් වචනයෙන් කිව්වොත් ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් ධර්ම ඇති කරගන්නෙත් නැහැ. අනුන්ගේ සැපතට වෛර කරන්නේ ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ. තමන් උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. තමන් ලැබපු සැපත් එක්ක සතුටින් සිටිනවා. හැබැයි අවබෝධයේ තිබෙනවා හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක. වෙනස් වෙන තැන හටගත්ත හැම දෙයක්ම වෙනස් වෙන තැන නැති වෙලා යන තැන හඬාවල පෙන දුක දෝමනසයන්ටපත් වෙන්නේ අර මුලින් සඳහන් කළා වගේ ප්‍රතිකර්ම කරනවා ප්‍රතිසංස්කරණය කටයුතු කරනවා. නමුත් මේ තමයි ජීවිතය අතා ස්වභාවය. දැන් එතන පවතින්නේ සම්මුතිය තුල දුක් වේදනාවක් හැටියට ලැබුණත් දැනුණත් හැබැයි අවබෝධය තුල සංසිඳීමක් තිබෙනවා. නිදසුනක් හැටියට ගත්තොත් මේ ශරීරයේ පටවි ආදී ධාතුන් විසිරලා යනකොට අපි ලෙඩ වෙනවා, ගිලන් වෙනවා, ප්‍රතිකර්ම කරනවා. සමහර විටක නැගිට ගන්න අමාරු වේ ටිකක්, අතපය ඇඟිලි වල ටිකක් වෙනදා වගේ සාමාන්‍ය විදියට කටයුතු කරගන්න බැරි වෙයි. ඇස් නොපෙනී කන් නොඇසී වගේ ස්වභාවයේ ප්‍රතිකාර කරනවා. හැබැයි හඬා වැළපෙන්න නෙමෙයි. මේක මගේ කර්ම දෝෂේ කියනවට වඩා සංසිඳුණු මනසක් පවත්වා ගන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. මේ තමයි හැබෑවටම විඳීම. මේ තමයි විඳිනව කියලා කියන්නේ. එහෙමනම් අර ඔබ කිව්වේ විඳිනව කියලා ධර්මානුකූල හිතේ සංසිඳීමෙන් ඇති කරන විඳීම කරන්න. ඔබ කියනව කිව්වේ විඳවන්න ඕනේ නෑ කියලා. ඔව්. දුක්ක දෝමනස ඉදිරිය හඬා වැළපිලා තරහෙන් අමනාපෙන් ප්‍රතිකාර දක්වන්නේ නැතුව කටයුතු කරන්න තරම් පුළුවන් කමක් තිබෙන්න ඕනේ. මේ තමයි බුදුදහමේ වේදනාව ගැන සිහිය පිහිටුවීම ඥානීය පහළ කර ගැනීම හැටියට පෙන්නුම් කළේ. හැබෑම සන්තුෂ්ටිය සැනසෙල්ල හොයාගෙන යන සීල දෙනා විසින් වේදනානුපස්සනාවේ සතිපට්ඨාන උතුම් සූත්‍ර දේශනාව අනුව මේ විඳීම කියන වචනයෙන් පෙන්වා දුන් දේ අපේ ජීවිතයට පුරුදු කරගෙන මැදුරක හිටියත් පැලක හිටියත් ඔබ විඳිනවා කියන තැනක සුවපත් වූ ජීවිතයක් ගත කරන්නට ආරාධනා කරනවා. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසේවා. මේ කාලය තුළ අපේ රටේ පවත්නා දුක් දෝමනස්ස සියල්ල ඉතා ඉක්මනින් බැහැර වෙලා මුළු රටටම ශාන්තියක් ආරක්ෂාවක් වේවා. හැම දිනාටම ඒ උතුම් ධර්මාබෝධයෙන් වේවායි ඉතාමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි. සමාජ සංගායනා